ජනාධිපත්තුමනි මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ රට තිබුණු තත්ත්වයටත් කලින් 2020 අවුරුද්දේදී ඔබතුමන්ව මේ රටේ ජනතාව මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කළා. එතෙන්දී අපිත් රැල්ලට ඔබතුමාගෙන් නිවත් වෙලා වෙනත් තැනකට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේම කොටසක් විදියට කඩාගෙන ගියා. ඒගියත් එක්සත් ජාතික පාක්ෂිකයෝ. එදා ඔබතුමන්ව මහා මැතිවරණයේදී පක්ෂයක් විදියට ප්‍රතික්ෂේප වෙලා මේ ඉන්න ජනතාව දෙලක්ෂ ගානක් ඡන්දෙ දීලා ඔබතුමන්ව පාර්ලිමේන්තුවට යැවී මුළු රටේම ඡන්ද එකතු කරලා. සාමාන්‍යයෙන් එහෙම තත්ත්වයක් ඇති වුණාම සාමාන්‍ය පුරවැසියෙක් නම් සාමාන්‍ය මිනිහෙක් නම් එන්න ඕනි ජනතාව එක්ක තරහක් වෛරයක්. හැබැයි ඊට හරියටම අවුරුදු දෙකකට පස්සේ මේ රටේ මිනිස්සු ගත්තු තීන්දුවේ ප්‍රතිඵලය විදුක් නෙවෙයි. විදුලිය නැති වුණා, ගෙවල්වල දරුවෙක් ගේ ඇතුලේ තියාගන්න බැරි වුණා, පාසල් යවන්න බැරි වුණා, ඉන්ධන ටික නැති වුණා, ඉන්ධන පෝලිං වල මිනිස්සු මැරුණා, කර්මාන්ත කඩාගෙන වැටුණා, මේ රටේ බෙහෙත් නැති වුණා, රෝහල්වල මැරිච්ච සංඛ්‍යාව තවමත් සංඛ්‍යාලේඛන නැහැ, කොච්චර බෙහෙත් නැතුව මැරුණද කියලා. දරුවෝ කිරිපිටි නැතුව ඇඬුවා, ගෑස් නැතුව ගෑස් පෝලිං වල මිනිස්සු රණ්ඩු වුණා. මිනිස්සුන්ට තිබුණේ අද දවසේ ජීවත් වීම ගැන විතරයි කල්පනා කළේ, හෙට දවසක් ගැන බලාපොරොත්තු තිබුණේ නැහැ. මරන්න පටන් ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉඳලා පොලිසිය නිලධාරියාගේ ඉඳලා ගමේ පාක්ෂිකයොන්ට දක්වා පහර දෙන්න තැනටපත් වුණා. මිනිස්සුන්ට ජීවිතේ පිළිබඳව බියක් ඇති වෙන්න පටන් ගත්තා. හෙට දවස පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති වෙන්න පටන් ගත්තා. අම්මලාට දරුවෝන්ගේ හෙට දවස ගැන වාවන්නේ නැති වේදනාවක් ඇති වෙන්න පටන් ගත්තා. හැබැයි ඒක බලාගෙන හිටපු නායකයෝ බොහෝමයක් ජනතාවගේ දුක දිහා බැලුවේ නැහැ. ජනතාවට ඇති වෙන වේදනාව දිහා බැලුවේ නැහැ. ජනතාවට අත්වෙලා තියෙන පීඩනය දිහා බැලුවේ නැහැ. ඔවුන්ට මොනවා වුණත් කමක් නැහැ. තමන්ගේ බලය වෙනුවෙන් විතරක් තීන්දු ගන්න තැනට පක්ෂ නායකයෝ පත් වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එතනට පත් වුණා. බලය ලබා ගන්න අද දැන් කයිය ගහන අනුර කුමාර දිසානායක ඒ තැනට පත් වුණා. හැබැයි එදා 2020 ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයා, ජනතාවට ආදරය කරන නායකයා, එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක පසක් කරමින් එතුමා ඒ වගකීම බාරගත්තා. කාගේ වගකීමද? ජනතාවගේ වගකීම. එක්සත් ජාතික පාක්ෂිකයෝ විදියට 1935 ඉඳලා ඒ පක්ෂයේ පාක්ෂිකයන් විදියට ගොඩනගපු නායකයෙක් විදියට ඔබතුමන්ලා ගොඩනගලා දීපු ඒ නොපිර අත්තල නොයුතු වගකීම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් ඒ අත් නොහල යුතු වගකීම එතුමා බාරගත්තා. ඒ වගකීම බාරගත්තු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හදවත තෙත්තුනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විතරයි. සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තෙතමනයක් නෑ කියලා. හැබැයි රටේ ජනතාව වෙනුවෙන් පපුව උණු එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. මිනිස්සු දුක් විඳිනකොට අනිත් අය අහක බලාගත්ත තමන්ගේ බලය වෙනුවෙන්, තමන්ගේ පුටුව වෙනුවෙන්, තමන්ගේ අඳින්න බලාපොරොත්තු වෙන කෝට් එක වෙනුවෙන්. එහෙම තියෙද්දි ඒ අවදානම බාරගත්තු නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙලා තියෙන වෙලාව, අද අපේ එක්සත් ජාතික පාක්ෂිකයෝ ආඩම්බරෙන් ඉන්න වෙලාව, රටේම ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ අද අපිත් එක්ක මෙතන ඉන්න අය විතරක් නෙවෙයි, ගම්වල ඉන්න අද සමගි ජනබලවේගයට ගිහිල්ලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයොන්ටත් අද ආඩම්බරකාරී අවස්ථාවක්. ඇයි? වැටිච්ච රට ගොඩගත්තේ සියලු එක්සත් ජාතික පාක්ෂිකයෝ වසර ගණනාවක් තිස්සේ ගොඩනගපු, හැමදාම අමාරුවෙන් රට වැටිච්ච වෙලාවේ ගොඩගන්න හැම වෙලාවෙම ඉස්සරහට ආපු සමස්ත එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ නායකයා තමයි මේ රට ගොඩගත්තේ. එතකොට අද විවිධ තැන්වලට බෙදිලා හිටියට
අද හදවතින්නේ හැම කෙනෙක්ම ආඩම්බර වෙනවා. අපි හදපු නායකයා, අපි ගොඩනගපු නායකයා අගමැති ධූරයට පස් වතාවක් පත් කළත් ඒ හැම අවස්ථාවකදීම රට ගොඩගන්න හදනකොටම එතුමායි පුටුවෙන් එලවලා දාන්න කටයුතු කරපු, විවිධ දේශපාලන මත තිබුණත්, විවිධ බලවේග තිබුණත් මේ අවස්ථාවේදී හරි තැනට ආපු වෙලාවේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගෞරවයක් ගෙන දෙමින් මේ රට ගොඩ නැගුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. අද ඒ ඇඟ ඇතුලේ කොළපාට ලේ දුවන ඔරිජිනල් UNP කාරයෝ හැම කෙනාටම අද ඒ ආඩම්බරය තියෙනවා. අපි කියන්නේ රටේ ජනතාව අවුරුදු දෙකක් මේ කළපු යුතුකම දැක්කහම අද මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය අවදි වෙලා තියෙනවා. විවිධ අය කැම්පේන් කරා අවුරුදු දෙකක්, අවුරුදු එකහමාරක්. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු දෙකක් රට ගොඩ නැගුවා. අවුරුදු දෙකක් රට ගොඩ නැගුවා. අද ගෑස් සිලින්ඩරයෙන් එළියට බහිනකොට, නාම යෝජනා දෙනකොට එතුමගේ කැම්පේන් එක අනිත් හැමෝම පරද්දලා ඉස්සරහට ඇවිල්ලා ඉවරයි. අර සියලු දෙනාගේ හිතේ තියෙන හෘද සාක්ෂිය 21 වෙනිදාට නිහඬව ගිහිල්ලා කළගුණ දන්න ජාතියක් විදියට ඒ යුතුකම ඉෂ්ට කරනවා කියන එක මම මතක් කරනවා. මම අපේක්ෂා ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරනවා, ගම්වල ඉන්න ඒ කොළපාට ලේ තින ඒ හැම වෙලාවම ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන් කැකෑරෙන ලේ තියෙන එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනා අවදි කරන්න, ගෙයින් ගෙට යන්න, ජයග්‍රහණය විජයග්‍රහණය කරන්නට අපි ඔපරේෂන් දික්විජය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපේ පාක්ෂිකයා ගොඩනගෙන අලුත් මෙහෙයුමක් අපි ආරම්භ කරමු. ගෙන් ගෙට යමු. අපි සියලු දෙනා ඒකරාශී කරගෙන 21 වෙනිදාට ජනාධිපති පුටුවට නැවත වතාවක් ජාතියේ නායකයා, ඒ වගේම මේ රට ගොඩනගපු නායකයා, බේරගත්තු නායකයා සහ ආයිත් රට වැටෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න පුළුවන් එකම නායකයා පත් කරගමු කියලා මතක් කරමින් නියන වෙනවා. බොහොම ස්තුතියි.